අද අපි යන්නේ ලංකාවේ ලස්සන දියඇලි ගොඩක් තියෙන අපරික ශ්‍රීකේ තියෙන එක දියඇල්ලක් බලන්න. ඒ තමයි බෝපත් ඇල්ල. රත්නපුර පැත්තේ ඉඳන් එනවා නම් කුරුවිට ටවුන් එක පාස් වෙන එකම බෝපත් ඇල්ල කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. කොළඹ පැත්තේ ඉඳන් එනවා නම් කුරුවිට ටවුන් එකට මෙහැන් බෝපත් ඇල්ල කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. පොලිසිය. ඔව් කුරුවිට පොලිසිය ගාව. අපි එහෙනම් ගිහිල්ලා බලමු. එතන ඉස්සරහින් වමට හැරෙන්න තියෙන්නේ බෝඩ් ගහලා තියෙනවා. පාර හොයාගන්න එච්චර ලොකු අමාරුවක් නැහැ. අනිත් එක ඉස්සරවගෙනයි දැන් පාරත් හොඳට හදලා තියෙන්නේ. ආයෙත් මහන්දියත් හම්බ වෙනවා. එතනිනුත් දකුණට අපි දැන් බෝපතල එන්ට්‍රස් එක ගාවට ඇවිල්ලා ඉන්නේ. ටිකට් කවුන්ට් එක ගාවට. දොස්ල වහිනවද? වහිනවනේ. වතුර වැඩිය තියෙන ඇන්ඩියා. වැඩි වෙලා ආයි වහිනවා. තග්ගා. හරි. ටිකට් තරම් මම දින්නේ අපේ ඊට පස්සේ තියෙන එන්ට්‍රස් එක. අපි දැන් මෙතනින් ටිකට් තරම් පල්ලෙහාට යන ගමන් ඉන්නේ. රුපියල් 50ක වගේ පොඩි ගාණක් තමයි ටිකට් එක වෙන්නේ. ටිකක් වෛරල් වුණා කලින් දවස්වල. මේ වගේ පාරුවක යන්න තියෙනවා ලස්සනට. ඔව් අපි ආවම අපි දැක්ක කට්ටියක් යනවා. අපිට තාසේ තුනක් ගිහිල්ලා බලන්න. ඒක හන්ද අපි යන්න හදන්නේ දැන්. අපි බොපත් එල්ල ඇවිල්ලා පාරුවක යන ගමන් ඉන්නේ. ඔයගලන්ට ඉතින් ලස්සන දියල වෙන අපි තාම දියල ගාවට ගියේ නෑ. මේ වගේ හරිම ලස්සන පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. මට පේනන්නත් බැහැ. අර තව සංහාරේ try කරලා බලන්න. මම හෙලෙන්නේ. අපි පටන් ගත්ත යන අතනින් මේ හැරි යනවා නම් වතුර බැලලා පීනකට තමයි එන්න ඕනි. මේ පාරුව තියෙන හන්ද අපිට හෙන්න පුළුවන්. මේ හැරි මං හිතන්නේ ටිකක් ජඹුරයි. වෙනම ඇංගල් එකකින් දියල් බලන්න තමයි අපි ආවේ. බලමු. බලන්න පේන ඇති ඇති. ඔපත්තල් ලස්සන. මේ දවස්වල වහින නිසා සාමාන්‍ය පොඩි වතුරක් තියෙනවා. ඉතින් කොහමද ඒ අත්දැකීම වලට? මම කැමති ඒ අත්දැකීම. මම මතක නැහැ මං කලින් පාරුවක ගිහිල්ලා තියෙද නැද්ද කියලා. මේ පැත්තෙන් හරි ලස්සනට වැටෙනවා බෝපත් ඇල්ල. මේ පැත්තෙන් අපි යන පාරුවේ ඉඳන් බලා ඉන්නවා එක දිහා. කොහොම අනිත් පැත්ත හැරෙමු? අනිත් පැත්ත හැරෙන්න. Thank you.
ඇල්ලාව තනිවාරෙන් මේරියත් එක්ක බෝපත් ඇල්ල වෙන වෙන විදිහවලට බලන්න පුළුවන්. කියන්නේ ඔයගොල්ලෝ ආව මෙතනින් ගිහිල්ලා බෝපත් ඇල්ල ඉස්සරහට ගිහිල්ලා විතරයි බලන්න වෙන්නේ. මේ පාරුවෙන් ගිය යාපත්‍රෙ ගිහිල්ලා බලන්න පුළුවන් බෝපත් ඇල්ල එක එක විදිහවලට බලන්න පුළුවන්. ආවත් අනිවාර්යෙන් try කරන්න. මෙතරම් ලස්සනයි මේක. පී දැන් පාරුවෙන් මෙහා පැත්තට එගොඩ වෙලා දියල්ලා ගන්න පයින් යන ගම. ඔයාගෙන ගොඩ පේනවා. ආ තියල්ල ගාවට යන ගම. අපි ඉස්සරෙද්දි මෙහෙම පාරක් හදලා තිබ්බේ නැහැ. ඉස්සරෙද්දි මෙහෙම පාරක් තිබ්බේ නැහැ. ඉස්සර අපි එනකොට මෙතන පඩිපෙළ ගායින් බැස්සා. මේ වතුර පාර හරහා මේ මැද දූපතක් වගේ තැනක් තියෙනවා. එතන මැද විතරයි තියෙන්නේ. එතනින් කෙලින්ම දියල්ල ගාවට. දැන් ගොඩක් වෙනස්. ඇත්තට මේක හොඳයි. ඉතින් අර පාරුවේ ගිහිල්ලා ලස්සනට බලන්නත් පුළුවන් නේද? අනිත් වෙනස් අත්දැකීම. ඔව්. සමහර අය ඉන්නේ පාරවල ගිහිල්ලාම නැති අය. අර වතුර වැඩි කාලයකට මිසක නැහැ. සාමාන්‍ය වතුර ප්‍රමාණයක්ම තියෙන්නේ. අය වෙන දෙහෙකුත් නැහැ. ආරව කූල් මේ හරිය. උණ ගස් ටිකක් ලොකු ලොකු ගස් ටිකක් මැද්දෙන් තමයි යන්න තියෙන්නේ ඉස්සරහට. බෝපත්තල්ලේ හරියටම ඉස්සරහට. හයි. ඉති මගේ පිටිපස්සෙන් කියන මේ ලස්සනම ලස්සන දියල්ල තමයි බෝපත්තල්ල කියන්නේ. මේකට බෝපත්තල්ල කියලා නම හැදිලා තියෙන්නේ බෝ කොළේ හැඩයට වතුර වැදෙන නිසා. අපි දැන් තව ටිකක් දියල්ල ළඟට යන්න හදන්නේ. මාර වාස්සනයි මේ හරිය. ඇත්තට මාර ලස්සන ලොකේෂන් නම් මේ හරිය තියෙන්නේ. අනිකර ලොකු ලොකු ගස් වලින් වට වෙලා වල්මු දවඩියක් ඉස්සරහට ගිහිල්ලා උපත් තැලේ ලස්සන. ගොඩක් කට්ටිය නාන්න ඇවිල්ලා තියෙනවා. මේකේ ලස්සනේ ටෙක්. අතරම අපි අද නාන්න බලාගෙන ආවේ නෑ. අපරාධය කියලා හිතුණා. මුලින්ම මෙතෙන්ට ඉතිහාසාවක් ආවා. උතුර බහලන්න දෝ පාරෝ එහා පැත්තට යන්න. ඊට පස්සේ අපි දැන් ලොකු වැස්සක් ඉන්න වගේ යන්නේ අපිට වැඩ පිට පේන හැටියට. මෙතන වැස්සාම විතර දැන් බලත වගේ ඇති වතුර පොඩක් වැඩි වෙනවා. ඒක හන්දා අපි වැළුවේ දැන් මෙතන යන්න. එහෙනම් අද අපි පොපත් කල්ලේ වීඩියෝ එක මෙතන ඉවරයි.